තුව ආරම්භී දලම ඒ ්‍රමණයවිින්තයි පවතින්නේ. අද වෙනකොට කොච්චර වේගේ ප්‍රමණ ඇද. කොච්චර වේගේ අබ අකාශය තුළක මන් කන්න ඇදද. අදබ කතා කරන්නේ ඒගැන්? ේ වගේ අපි මේ විදර ගැනය කළ බලමු. සමකයට ආසන්න පෘති වට ප්‍රමාණ කිලෝමිට හතුලිසි දස් හැත්ත පමනවා පෘතුවියට එක් වට බ්‍රමණය වෙන්න දසක් ගතෙන. හරිටම පැවිසිද දශම නොව ඇතුුණා ඉතින් මේ දුර කාලයෙන් බෙදවාම අපිට පුළුවන් පෘතිය ප්‍රමණය වේගහාගන්න. එතකට අප පෘතිවය බ්‍රමණයන වේගේ ආසන්න වශයගෙනවා පට කිලමි එදදා හසේ හැත්තවා ඒකඇනන්න මේේත අපපර ඇතුළත යාමට හාස හට පක් ගමන් කලදී හොම ුණ සමකේ ද ත්තරද්‍රවය සහ ක්ෂණද්‍රවයට යන විට මේ වේග එන්න අඩුවුන. ඒත්චර වේගෙන් බ්‍රමණයවෙලා ඇයි අපට මේක දැනන්නේ නැත්තේ. හිතන්න හයි වේක ප කිමට සියක වයගෙන් ගමන් කන්නය කියලා.වාට මේ වේගේ දැනකන්නෑ. හැබැයි වාහනේ බ්‍රේක්රොත් හරිඇක්සලෙටතත් හරිවාඩට මේ වේගේ දැනන ගනී. පෘතිවිය නීත වේගෙන්තා බ්‍රමණය වෙන්නේ මේ නිසා අපට මේ වේගේ දැනෙන්නේ. හැබැයි පෘතිය බ්‍රමණය එක නැවතුනොත් ඔය පැට කිලම එද හසික වේගෙන් විශේලායවි. ඉතින්ම මේ වේගේ අපිට බැරිද ප්‍රයෝජනවත්දකට යොදාගන්න. නාසාහිතන අභ්‍යකාශා අධ්‍යත්කීීම අධ්‍යස්ථාන ෆලොරීඩවල පිහිටලතිනවා. මීට ප්‍රධානහේතුවත් තමයි එම ප්‍රදේශය සමකයට ආසන්න පිහිටා තිබීම. මේ නිසා නාසායතනට පුළුවන්ගලා තියෙනවා තම අභ්‍යකාශය යන අභ්‍යකාශගතකිරීමට අ වේගේ අඩු ඉන්දු ප්‍රමාණයකින් ලබාගන්න. හරි අපි මෙතෙක් අතා කර පෘතුය ප්‍රණ ගැන ඒත් පෘතුවය සරහට කොච්චරේකින් පරිබ්‍රණය ඇද. ලවශය කුවොත් 5 ම එකක් ක්ෂ හද දෙසිීල්ි හයක වේගේ සූරය වටා පෘතිය ගමන් කන්න එතිනි ඉවරනෑි ජීවත්තන මන්දාකිනය හිහම ඇත් මිකි වේග තුළ සූර ඇතුළ සූරග්‍රහ මණ්ඩයේම දළවශයෙන් ප කිනම අට ලක්ෂ විසි අදහක වේගේ ගමන් කරින්ත පාතින්නේ. අපි ගොඩක්ෑදන්න කාරනැඇත්ම මල්කි වේක ඇඩ මිඩසර ගමන් කරින් පාතනය එකෙනක හැබැ ්‍රමානාාවආකාශය තුළ වෙනත් මන්දකිනලට සාපේක්ෂ බැරුවවාම අපේ වෙනස්ේගලින් ගමන් කන්න වෙන්නක් පුළ. මේ සා ෘතිේග අපට හරිම කියන්න බෑ අපට කියන්න පුළුවන් අවකාශය තියන වෙනත් වස්තුූක සාපේක්ෂ ේගයක් පමණ මේක තත්ත රැනන්න ිස්කිප්ෂන් එක ති ලික්සලට ගිල ලන්න මේ ඩ එක යානටත් බල ෂය කරන්න ඒක ල්ට පල මාතක ස්බුක් ටට ඉස්ටගම ගැතු න්න මේ ගේ තත් ස් පරන්න ක්ස ක මත කරන්න.